අවස්ථාව විදිහ අපේ රටට අවශ්‍ය වෙන අධිතාක්ෂණය චීන රජය අපිට ඒ ආධාරය ලබා දුන්නා. ඒ වගේම ජනාධිපතිතුමාගේ ඉල්ලීමක් අනුව පොලිසියට ජීප් රථ 100ක් ලබා දෙන්නත් ඔවුන් එකඟ වුණා. ඒකට අමතරව විශේෂයෙන්ම අපේ රටේ දැනට සංචාරකයන්ගේ එහෙම 70%කින් විතර අඩු වෙලා තියෙනවා. මේ ඇති වුණු ප්‍රශ්න එක්ක ඒ තත්ත්වය පුළුවන් තරම් ඉක්මනට අපිට යථා තත්ත්වයට පත් කරන්න විශේෂයෙන්ම අපේ ආරාධනාවෙන් චීනේ නියෝජ්‍ය සංචාරක ඇමතිතුමාට ලංකාවට එන්න අපි ආරාධනයක් කරා. එතුමේ ආරාධනය පිළිගත්තා. මම විශ්වාස කරනවා චීන සංචාරකයෝ අපේ රටට ඉතාමත්ම ඉක්මනින් වෙනදාව වගේම එන්නට පටන් ගනී කියලා. ඉදිරියේදී ආරක්ෂක තත්ත්වය සඳහා අවශ්‍ය ගුවන්තොටුපළ ආරක්ෂාව, ඒ සියල්ලම සඳහා අවශ්‍ය ආරක්ෂක උපකරණ ලබා දීම සඳහා එතුමාගේ කැමැත්ත ප්‍රකාශ කළා. ඒ වගේම එතුමා ප්‍රකාශ කළා අපේ රටේ චීනයත් සමග තියෙන දීර්ඝකාලීන බැඳීම තවදුරටත් ශක්තිමත් කළ යුතුයි කියලා. ඉතා සාර්ථක සාකච්ඡාවක් අධිකර ජනාධිපතිතුමා සහ චීන ජනාධිපතිතුමා සමග අපි සිදු කළා. ඒ ඊට සමගාමීව චීනයේ අග්‍රාමාත්‍යතුමත් හමු වුණා. පොළොන්නරුවේ ඉදිවන වක්ගඩු රෝහල ඉදිකිරීම පිළිබඳව සාකච්ඡා කළා. ලෝකයේ ප්‍රධාන බලවතෙක් සමග අපේ ජනාධිපතිතුමා මුණ්ඩුබුණ සාකච්ඡා කරලා ඒ අපේ රටට අවශ්‍ය ආධාර සහ ඉදිරි සහයෝගය ලබා දීමට එතුමා පොරොන්දු වීම මං හිතන්නේ අපේ රට ලබාගත් සුවිශේෂ ජයග්‍රහණයක්. චීනය ත්‍රස්තවාදය, වර්ගවාදය, ආගමික බෙදුම්වාදය ඉතාමත් සාර්ථකව ජයගත් රාජ්‍යයක්. ඔවුන්ගේ අත්දැකීම් සහ ඒ සඳහා භාවිතා කරපු යන්ත්‍ර සූත්‍ර, මෘදුකාංග ඇතුළු දැනුම ශ්‍රී ලංකාව වෙත ලබා දීම සඳහා කටයුතු කරා. වර්ගවාදී සහ වෛර භාවිතයන් සහිත ප්‍රකාශන සහ ව්‍යාජ තොරතුරු පැතරවීම පිළිබඳව මේ කටයුතු පාලනය කිරීම සඳහා අවශ්‍ය මෘදුකාංග මේ සංචාරයේ ප්‍රතිඵලයක් විදිහට ශ්‍රී ලංකාව වෙත ලැබෙනවා. ඒ වගේම මේට පෙර සාකච්ඡා මට්ටමින් පැවතිලා ශ්‍රී ලංකාවේ විරල ආරක්ෂක කටයුතු සඳහා මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය වැළැක්වීම සඳහා යොදා ගැනීමට නියමිත නාවික යාත්‍රා ලබා දීම ඉදිරි මාසය තුළ සිදුවෙනවා ඇති. අපි රාජ්‍යන් දෙකක් හැටියට අන්තවාදය හා ත්‍රස්තවාදය පරාජය කරන්නට එකඟ වීම හා ඒ සඳහා එක්ව කටයුතු කරන්නට අත්දැකීම් බෙදා ගන්නට අභියෝග හමුවේ කෙසේද වැඩ කරන්නේ කියන එක ශ්‍රී ලංකාව අපි දන්නා හැටියට ඉතාමත්ම මර්ම ස්ථානයක කේන්ද්‍ර ස්ථානයක පිහිටි රටක්. මේ හරහා අපේ රට හරහා අනිත් රටවලටත් ත්‍රස්තවාදය ව්‍යාප්ත වන්නට ඉඩ ඇති. ඒ නිසා අපට අවශ්‍ය වන ඒ ආරක්ෂාව බුද්ධිමය ආරක්ෂාව ලබා ගන්නට, මෘදු ආරක්ෂාව ලබා ගන්නට, තාක්ෂණික දැනුම ලබා ගන්නට අපි එකඟ වුණා. මා හිතනවා මෙය කඩා වැටී තිබෙන සමාජයේ බලාපොරොත්තුන් සහ විශ්වාසය ගොඩනගන්නට ඉතාමත්ම හේතු වෙනවා. ශ්‍රී ලංකාව ඉතා කෙටි කාලයකින් ලබාගත් වූ විශිෂ්ට ජයග්‍රහණයක් හැටියටයි මා මේ දකින්නේ.